අද අපි කතා කරනවා self awareness එහෙම නැත්නම් කවුද මේ ඔයා කියන කතාව. ඉතින් ගියපාර වීඩියෝ එකට ගප්පියට ගොඩාක් response එකක් හම්බුණා. positive response එකක් ඒ වගේම ගොඩක් අය comment කරලා තිබුණා. ඒකම ඔන්න ගප්පිය choose කරා මෙතනින් පස්සේ නෑම වීඩියෝ එකට මේ style එක පාවිච්චි කරනවා. සමහරට ඉඳලා හිටලා අපි පරණ රූප සහ picture style එකට යමු. මොකක් හරි අමාරු topic එකක් explain කරන්න මේ විදිහට මේ style එකට බැරි නෑ. හරි ඉතින් පළවෙනියට මේ comment කරපු සහ vote කරපු හැමෝටම බොහොම ස්තුතියි. ඒකම ගියපාර වීඩියෝ එකේ අපි කතා කරානේ පළවෙනි බැන්නානේ campus එකට සම්පූර්ණයෙන් බැන්නානේ. මම ගොඩක් අය මේක personally අරන් තිබුණා මේ ඒගොල්ලන්ට බැන්න කියලා. එහෙම බැනීමක් නෙමෙයි කරේ අපි ඇත්තටම ඔයාට ඍජුව කිව්වේ මේ සිස්ටම් එකට අහු වෙන්න එපා කියලා. ඉතින් සිස්ටම් එකට ඔල්රෙඩි අහු වෙලා තියෙන අයට තේරෙන්නේ නැහැ එයා ඔල්රෙඩි සිස්ටම් එකට අහු වෙලා කියලා. ඉතින් මේ සිස්ටම් එක ගැන කතා කරනකොට අපි කතා කරන්නම බැරි පළවෙනි process එක නැත්නම් මේ සිස්ටම් එකෙන් ගැලවෙන පළවෙනි process එක තමයි මේ self awareness එහෙම නැත්නම් තමන් කවුද කියලා හොයාගන්න එක. එකම ගැප්පයක් ගියපාර වීඩියෝ එකේ කිව්වා තව second and third step එක second එක exercise and third step තුන්වෙනි step එක meditation කියලා. දැන් ගැප්පිය එකකින් එක අරන් බලනවා කොහොමද අපි මේ process එක through ගිහිලා මේ system එකෙන් ගැලවිලා තමන් කවුද කියලා හොයාගෙන මේ කූඩුවෙන් නිදහස් වෙන්නේ කියලා. හරි හරි දැන් මේ වීඩියෝ එක අපි කතා කරන්නේ self awareness එහෙම නැත්නම් කවුද තමා කියන ප්‍රශ්නේ සහ කොහොමද අපි මේක හොයාගන්නේ. දැන් ගොඩක් අයට කප්පෙල කමෙන්ට්ස් කියලා බලන් තේරුණා නම් ගොඩක් අයට මේ ඒලෙවල් කරන්න විභාග කරන්න කැම්පස් යන මේ ඔක්කොම මේක කරන්න ඕනේ කියලා පළවෙනියට හිතිලා තින්නේ කොහොමද හිතිලා තින්නේ ඒගොල්ලන්ට මේක ගැළපෙනවටත් වඩා ඒගොල්ලන්ට මේකට කවුරු හරි ෆෝස් කරපු හේතුව ඉඳී. ඒක අපි ගිය වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ එකම සිස්ටම් එකක් ත්‍රූ කට්ටිය හැමෝම මෙහෙම පොදියට යනකොට කාටවත් හිතාගන්න බෑ කවුද එහෙම නැත්තම් මොකද්ද මට හරියටම හරියන්නේ කියලා. ඒකයි ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක 100%ක් ෆේල් වෙලා තින්නේ. මොකද এডুকেෂන් සිස්ටම් එකට කියන්න බෑ ඔයා කල යුත්තේ ඉස්සරහට ආර්ට් සම්බන්ධ දෙයක්ද ඔයා කොමර්ස් සම්බන්ධ දෙයක් කල යුතුයිද ඔයා සයන්ටිස්ට් කෙනෙක් විය යුතුයිද ඔයා ඇක්ටර් කෙනෙක් විය යුතුයිද එහෙම නැත්තම් ඔයාට ගැළපෙන්නේ පබ්ලික් ස්පීකර් කෙනෙක් වෙන එකද කියන එක මේ এডুকেෂන් සිස්ටම් එකට කියන්න බෑ. මොකද හේතුව මේ এডুকেෂන් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම එක සිස්ටම් එක ස්ට්‍රක්චර් එකකට යන්නේ. මොකද පබ්ලික් এডুকেෂන් සිස්ටම් එකේ මීට වඩා දෙයක් කරන්න හරි අමාරුයි. හරිද? ඒක නම් අපි දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ගිය පාර හොඳට බැන්නනේ ඔකට ගිය වීඩියෝ එකේ. දැන් ආයි මේකෙත් ආයි බයින් යන්නේ නැහැ. දැන් අපි මේ කොහොමද අපි කතා කරන්නේ මේ වීඩියෝ එක අපි කතා කරන්නේ මේ මෙච්චර දේවල් මෙච්චර තිබුණත් අපි කොහොමද අපි ගැන හොයාගන්නේ? හන්නද අපි ගැන හොයාගත්තොත් ඔයා කවුද? ඔයා ආටිස්ට් කෙනෙක්ද? ඔයා කවුන්ටන්ට් කෙනෙක්ද? ඔයා නැත්තම් එන්ටර්ප්‍රනර් කෙනෙක්ද? බිස්නස් වලට ආස කෙනෙක්ද? එහෙම නැත්තම් ඔයා ඒ මොනවාටත් නැති නිකන් ගොවිතැන් කරන සුදුසු එක්කෙනෙක්ද? කියන එක අපි හොයාගන්න ඕනේ. මෙන්න මේ නොලෙජ් එකට තමයි අපි කියන්නේ self awareness. දැන් අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ මේ ඉස්සරහට කරන ජොබ් එකක්, ප්‍රොෆෙෂන් එකක්, කැරියර් චොයිස් එකක් කියන පද නෙමෙයි. නමුත් self awareness එක හැමතිස්සෙම මේ ජොබ් එකටම ફોકસ කරලා කතා කරන්න ඕනේ නැහැ. ගොඩක් විට self awareness කියන්නේ ඔයා ටෙක්මන් තරහා යන කෙනෙක්ද? ඔයා කාම් කෙනෙක්ද? ඔයා කතා කරන්න කැමති කෙනෙක්ද? නිහඬව කලින් වීඩියෝ එකත් අපි කරා. කතා කරා. නිහඬව ඉන්න කැමති කෙනෙක්ද? ඒ වගේ ඔයා ගණන් හදන්න කැමති කෙනෙක්ද? මේ දේ අපි හරියටම තේරුම් ගන්න එක තමයි මේ self awareness process එක ඇතුළේ වෙන්නේ. හරිද? මොකද මිනිස්සු හැමෝම එකම විදිය නැහැ. හැමෝම ගොඩක් මිනිස්සු මේ ඉන්නවා we all are different. එහෙම නැත්නම් එක එක අය එක එක විදිය. එතකොට එක එක අයට මේ වෙනස් වෙච්ච අය එක system එකක් through ඇතුළට දාලා ඒගොල්ලන්ව මාක් කරොත් මෙයා හොඳයි මෙයා නැහැ එකම මාකින් සිස්ටම් එකක් දීලා එකම විෂය නිර්දේශයක් දීලා ඉතින් මේ සිස්ටම් එකක් ත්‍රු යනකොට අනිවාර්යයෙන්ම මේ සිස්ටම් එක ෆේල් වෙනවා. මොකද ඒකට කැල්කියුලේට් කරන්න බෑ, හොයාගන්න බෑ, ඇනලයිස් කරන්න බෑ කවුද හරියටම ෆිට් වෙන්නේ මොන සබ්ජෙක්ට් එකට මෙන්න මේ කියන එක. නේද? ඒක කවුරුත් අපිට දෙන්නේ නැහැ. අපි තමයි ඒක හොයාගන්නේ. හරිද? දැන් ප්‍රශ්නේ මොකද්ද? හරි දැන් self awareness කියන එක තේරුණා. අපි ගැන හොයා අපි ගැන දැනගන්න එක. අපි කවුද කියලා හරියටම අපිට තේරුම් යන එක තමයි self awareness කියන්නේ. දැන් කොහොමද මේක හොයාගන්නේ? ඕකනේ දැන් ලොකුම ප්‍රශ්නේ.
හරි දැන් ගප්පියා ආයිමත් දිනක් මේකටත් හොඳ ප්‍රැක්ටිකල් එක්සර්සයිසස් තුනක් ඕ ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි බලමු යන විදිහට ඒක through ගිහිල්ලා දැන් ඔයා මේක හරියටම කරන්න ඕනේ අනිත් දැන් මේ මේ වීඩියෝස් බලලා මම නිකන් මොටිවේට් වෙලා සමුදා උදේට අම්මා නියම ජීවිතේ මරු කියලා ඊට පස්සේ ආයි විනාඩි 5න් ඔයා ආයි මේ ආයි ජීවිතේ අයියෝ හරියන්නේ නැහැ මේක කර්ම මේ රටේ ඉඳලා හරියන්නේ නැහැ හොඳ එහෙම නෙමෙයි මේක බැලුවා විතරක් නෙමෙයි මේ එක්සර්සයිස් එක කරන්න ඕනේ මේ කියන දේ මේක කරොත් විතරයි ඔයාලා මෙතෙන් ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් හරිද දැන් පළවෙනි එක මොකද්ද පළවෙනි එක ඔයා කවුද කියලා අපි කොහොමද ඔයා කැමති දේවල් ඔයාට හරියන දේවල් අපි කොහොමද බලාගන්නේ නැත්නම් අපි තේරුම් ගන්නේ කොහොමද ඒ උත්තරේ එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔයා ගාම තියෙනවා ඔයා පළවෙනියට කරන්න පළවෙනිට හිතන්න පළවෙනියට මේ වීඩියෝස් බලන එක සෝෂල් මීඩියා වල ෆෝන් එකේ ඉන්න එක යාළුවෙක් කතා කරන ඒවා චැට් කරන ඒවා ඔක්කොම නවත්තලා ඔයා මුලින්ම හිතන්නේ මම මොනවටද ආස මම මොනවටද දක්ෂ කියලා විනාඩි 5ක් හිතන්න විනාඩි 5ක් බැරිනම් දවසක් අරන් සතියක් අරන් වුණත් කමන්නෑ හිතන්න මොකද ඔයාලා හිතන්න හිතන්න ඔයාට තේරුම් යනවා ඔයා එක දෙයකට හැමතිස්සම ඇට්‍රැක්ට් වෙනවා එක සබ්ජෙක්ට් එකකට එක එක ෆීල්ඩ් එකකට ඔයා ඇට්‍රැක්ට් වෙනවා ඔයා ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා යම් කිසි සබ්ජෙක්ට් එකකට හරිද ඔක බලාගන්න තවත් ලේසි විදිහක් තමයි ඔයාගේ Google history එක බලන්න ඔයාගේ YouTube video history එක බලන්න මොනවාගේ videos වලද මම බලන්නේ මොනවාගේ YouTube channels වලද මම subscribe කරලා තියෙන්නේ මේ YouTube personalities කොයි වගේද ඒගොල්ලෝ මොනවද කතා කරන්නේ එතකොට ඔයාලට තේරෙනවා මේ මගේ යම් කිසි තියෙන අමුතු pattern එක මම ආස තැත්තක් තියෙනවා කියලා පළවෙනියට එනවා පොඩි ඉංගියක් එනවා පොඩි එනවා නිකන් indication එකක් එනවා ඔයා මේ තැන් වලට තමයි ආස කියලා හරි ඒක තමයි පළවෙනි එක පළවෙනි ස්ටෙප් එක හරිද ඊට පස්සේ දැන් මේ දැන් මේක කරනකොට සමහර අයට මේක කරන්න ලේසි මේක මොකද සමහර අයට ඔල්රෙඩි තියෙන ටක් ගාලා අයිඩියාක් හරි මම ආටිස්ට් කෙනෙක් මම ෆිල්ම් හදන්න ආසයි මම චිත්‍රම් දින්න ආසයි මම නටන්න ආසයි මම ගණන් හදන්න ආසයි මට සයන්ස් වලට හරි ආසයි මට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනි කියලා ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා හැබැයි සීට 90ක් දෙනාට මේක නැහැ හරිද එතකොට මේක සමහර කෙනෙක් හිතනවා මට එහෙම එහෙමම ටැලන්ට් එකකුත් නැහැ එහෙමම නිකන් ලොකු ස්කිල් එකකුත් නැහැ දැන් මම මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් හරි එතකොට ඔයා කරන්න ඕනේ සෙකන්ඩ් ස්ටෙප් එක මොකද්ද සෙකන්ඩ් ස්ටෙප් එක සෙකන්ඩ් ස්ටෙප් එක ඔයා ජර්නල් එකක් අරගෙන ජර්නල් එකක් කියන්නේ මොහරි එක්සර්සයිස් පොත මොහරි ලියන්න පුළුවන් කෝලයක් අයලා කරින් මොකක් කරේ දැන් ගප්පිය කරලා තිනවා මේ වගේ ජර්නල්ස් තිනවා ගප්පිය කේක ලියනවා මේ වගේ හරිද ඒ වගේ මොකක් හරි පොතක් අරගෙන ඔයා හැමදාම රැටුමත් කමන්නේ හරිද ඔයා ඒ දවසේ ඔයාට සතුටු ලැබුණු දේවල් what made you happy that day කියලා එස what made you annoyed ඉක්වි ඔයා නිකන් ඔයාට පාවිච්ච ඔයා කැමති නැති දේවල් මොනවා සමහරට ඔයා බස් එකේ යනකොට මොකක් හරි දැක්කා මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කොන්දා මොකක් හරි කිව්වා කෙල්ලෙක් මොකක් හරි කිව්වා කොල්ලෙක් කිව්වා මොකක් හරි දැක්කා මේ දේවල් ඔක්කොම ලියන්න ඔයාගේ ඇතුලේ මනස වැඩ කරන හැටි අපි දැන් තේරුම් ගන්න යන්න හරිද මොවා මොනවට දාස ඔයා මොනවට ආස නැත්තේ කියලා දැන් මෙහෙම ලියනකොට හැමදාම ලිව්වත් මේන පෑ ගණන් චැප්ටර්ස් ගණන් ලියන්න ඕනේ නැහැ විනාඩි 10ක් කරන පොඩ්ඩක් තට්ටක් ගාලා ලියන්න මේ දේවල් අද ආයි these things made me happy මේ දේවල් මට මාව සතුටු කරා මේ දේවල් මාව අසතුටු කරා කියලා ලියන්න ලියනකොට ඔයා කවුද කියලා සතිය දෙකක් මහසක් විතර ගමකට ඔයාට එනවා අයිඩියා එකක් අන්තිමට මේක කියවලා බලද්දි මට තේරෙනවා මට උඩ මම මේ වගේ බඩුවා මේ වගේ කොල්ලෙක් මේ වගේ කෙල්ලෙක් ඒ කියන්නේ මට හරියන්නේ මේ වගේ දෙයක් කියලා ඔයාලා යම් අයිඩියා එකක් එනවා හරිද ඔයා ආස දෙයක් ඔයාගේ පැෂන් එක අන්න ඒ විදිහට හොයාගන්න පුළුවන් හරිද මේක තමයි සෙකන්ඩ් ස්ටෙප් ඊට පස්සේ තර්ඩ් ස්ටෙප් එක දැන් එහෙමත් කරලා පස්සේ දැන් ඔයාට යම්කිසි අයිඩියා එකක් ආවට පස්සේ මේ දේවල් වලට මම ආසයි මේ පැත්තෙන් මම මොකක් හරි ફોકસ කරොත් මට මීට වඩා ජීවිතෙන් දෙයක් ලබා ගන්න පුළුවන් කියලා අයිඩියා එක ආවට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක ඇවිල්ලා මේක කන්ෆර්ම් කරන්න ඔයාට කාගෙන් හරි අහන්න පුළුවන් හැබැයි මේ අහන කවුරු හරි විශේෂයෙන් මං කියන අම්මගෙන් තාත්තගෙන් මේක මුලින්ම අහන්න එපා කියලා මොකද හේතුව ලංකාවේ ඇතුලේ 90%ක් විතර අම්මලා තාත්තලා හදන්නේ ඒගොල්ලන්ගේ ඩ්‍රීම්ස් ඒගොල්ලන්ගේ හීන ළමයින්ගෙන් ත්‍රූ බලන්න. ඒගොල්ලන්ට මොනවා හරි achieve කරන්න බැරි වුණොත් ඒගොල්ලන්ට කැම්පස් යන්න බැරි වුණා නම් ඒගොල්ලන්ට මොකක් හරි අල්ලපු එකකට වඩා ලොකු ගයක් ගහන්න බැරි වුණොත් ඒගොල්ලෝ එතන ආ පුතා ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. ඒක වල ලොකු ලොක්කට සල්ලි හම්බ කරලා එමෙ නැත්නම් විභාගේ පාස් වෙලා අර මේ
graduation hat එකත් එක්ක photo එකක් මගේ සාලි තියන්න ඕනි කියලා ඔන්න ඔය mindset එකෙන් සමහරට ඔයාව push කරන්න පුළුවන් ඔයා කැමති නැති පැත්තකට. හරිද? ඉතින් අම්මගේ දාහත්ෙන් අහන එක මම recommend කරන්නේ නැහැ. ඔයා අහන්න ඔයාට ළඟ true friend කෙනෙක්ගෙන්. සත්‍ය මොකද කියන්නේ? කල්යාණ මිත්‍රගෙන්. හරිද? හැමෝගෙම අහන්න යන්න එපා. මොකද සමහර යාළුවෝ අපි කලින් වීඩියෝ එකක් කරා toxic. උන්ගෙන් මේක අහන්න කිව්වොත් ඔයා තවත් මේක පටලව ගන්න. හරිද? ඔයාට ළඟ ඔයාට trust කරන්න පුළුවන් කෙනකින් අහන්න මම මචං මං කොයි වගේ ඩයල් එකක්ද? ඔයාට ඉතින්. කියලා කෙලින්ම ඍජු සංවාදයක් පටන් ගන්න conversation එක. එතකොට ගොඩක් විට එයා කියයි අපෝ උඹ උඹට මේකට මාර talent එකක් තියෙනවා මචං. උඹ මේක සම උඹ වෙන්න ඕන මෙහෙම මෙහෙම බඩුවා. කියලා ටක් ටක් ගාලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඔයාට ඇත්තටම අර ඔයාගේ ජර්නල් එකේ ලියපුවා ඔයා හිතුවා මේ හැම එකක්ම confirm කරගන්න පුළුවන්. හැබැයි දැන් මේ steps තුනම through ගිහිල්ලත් ඔයාගේ ඇත්තම self එක discover කරගන්න සෑහෙන කාලයක් යනවා. ගප්පිය ඇත්තට මේ process එක පටන් ගත්තේ ගප්පියට අවුරුදු 25 ඉදී. දැන් ගප්පියට අවුරුදු කීය? අවුරුදු 30ක් පැනලා දැන්. වයස කියන්නේ ඇත්තට මාට් වෙනවා. හරිද? ඉතින් අවුරුදු ඇත්තටම මේ විදිහ 7ක් 8ක් 9ක් විතර ගිහිල්ලා මේ හරියටම ඒත් ගප්පියට තාම හරියටම මේක 100%ක් හම්බෙලා නැහැ. නමුත් at least 80ක් 90ක් විතර හම්බෙලා කියලා ගප්පිය විශ්වාස කරනවා. ඉතින් ඔයත් ඒ තැනට එන්න ඕනේ. හරිද? මේ තැනට ආවත් විතරයි අපි හරියට දන්නේ අපි මොකද්ද අපිට කරන්න ඕනේ, මොන වගේ ජොබ් එකක්ද, මොන වගේ ෆීල්ඩ් එකක්ද අපි පික් අප් කරන්න ඕනේ කියලා. මොකද තව එකක් මේ education system එක ගැන කතා කරද්දී ඔයා පික් කරන ඔයා දැන් පික් කරන ෆීල්ඩ් එක තව අවුරුදු 10කින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයා පික් කරොත් ඔයාගේ ඇතුළ ඒ කියන්නේ මං කොයි වගේ එක්කෙනේද, ආටිස්ට් කෙනෙක්ද, ඇනලිටිකල් මයින්ඩ් එකක් තියෙන කෙනෙක්ද කියලා පික් කරොත් ෆීල්ඩ් එක මොකක් වුණත් ලෝකෙ කොහොම වෙනස් වුණත් ඔයා අතර මං වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා හරියටම ඔයා ෆිට් වෙන තැන. ඒක තමයි self awareness එක. හරිද? දැන් මොකද කරන්න ඕනේ? දැන් පළවෙනිට ඔන්න ආයෙත් වැඩ දෙකක් දෙනවා. පළවෙනික ඔයා යට කොමෙන්ට් කරන්න ඕනේ ඔයා දැනට හිතන් ඉන්න ඔයා ගැන විස්තරේ. දැන් වචනෙන් දෙකෙන් කොමෙන්ට් කරන්න බෑ. මොකද අපි මේක process එකක් through යන්නේ. අපි ගමනක් යන්නේ මේක. හරිද? කොමෙන්ට් කරන්න බැරි නම් ඕල් නැත්තම් මේ videos බැලුවේ නැත්තත් කමක් නැහැ. මොකද මේ බලලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේක අපි එකට වැඩ කරන්න ඕනේ මේක. හරිද? දැන් ඉස්කෝලෙන් මේක ලැබෙන්නෙත් නැහැ, කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. දැන් ගප්පියා දැන් try කරන්නේ කොහොම හරි video එකකින් හරි මේක කරන්න. හරිද? ඒකින්ද ඔයා comment කරන්න ඔයා කොහෙතනද ඉන්නේ? දැන් මොකද්ද ඔයා හිතන් ඉන්නේ කියලා. ඊට පස්සේ activities ටික කරාට පස්සේ අපිට ආයෙ බලන්න පුළුවන් ඇවිල්ලා comments. හරි මේ අපි ඇත්තටම හිතන් හිටපු එකක්ද නැත්නම් කවුරු හරි අපිට push කරපු එකක්ද? IE නැත්නම් උදාහරණයක් විදියට අම්මලා තාත්තලා. ඕ යාළුවෝ society එක. හරිද? හරි එච්චරයි ඔන්න self awareness එක ගැන අපි කතා කරන්නේ. හරිද? ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ steps ගැන කතා කරමු. ඒකම ඔයා ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක හිතනවා නම් helpful වෙයි කියලා මේක share කරන්න යත් එක්ක ඒකම ඔයා පළවෙනි වතාවට මේ වීඩියෝ බලනවා නම් හරිද? subscribe කරන්න මේ වීඩියෝ එකට. මොකද අපි මේ වගේ දේවල් තමයි අපි කතා කරන්නේ. හරිද? ගැඹුරු අමුතු දිරව ගන්න බැරි positive videos ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් subscribe කරන්න subscribe කරලා නැත්නම් comment කරන්න අනිවාර්යයෙන්ම ඔයා ගැන කියලා. ඒකම ගප්පියලා බලන්න ඕනේ. මොකද ගප්පියා comment වලට reply කරේ නැති වුණාට හැම එකටම මොකද ගොඩක් comments තියෙන හින්දා but හැම එකම කියවනවා. හරිද? comment කරන්න ඒකම ගප්පිය school එක ගැන දන්නේ නැතේ යට තියෙන link එක ඒක බලන්න. ඒ වගේම අවුරුදු ළඟ එනවා. හරි. එච්චර කියන්න තියෙන්නේ ඊළඟ සොන්ද උදේපාන්දර 6ට ලංකා වේලාවෙන් සෙට්ටුමු. ඔයාලා සේරටම ජය වේවා. ගප්පිය thinking අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි.